අයිබෝවන් ස්වාධීන රූපවාහිනී රාත්‍රියේ 10 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් 7 දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරුදානම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ගැසට් නිවේදනය අවලංගු වූයේ නැහැ ඒ ගැසට් පත්‍රය කිසිම අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරේ නැහැ. මේ නඩුව අවසන් වුණේ නැහැ. අවසන් තීරණයක් නෙමෙයි. මේක දෙසැම්බර් 7 වෙනිදා දක්වා පමණක් අත්දැකීමක් පමණයි මේ සිද්ධ වුණේ. ඉඩම් ඔප්පු දසලක්ෂයේ වැඩසටහන සාර්ථක කරගැනීමේ වැදගත්කම ජනපති පහදායි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 7 වෙනිදා දක්වා අත්දැකීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. අගවිනිසුරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලයි මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ. ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රයේ ආකාරයට ඉදිරියට කටයුතු කිරීම වලකාලමින් මැතිවරණ කොමිෂන් සභාවටද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එයද දෙසැම්බර් 7 වෙනිදා දක්වා බලපැවැත්වෙනු ඇති. අගවිනිසුරු නලින් පෙරේරා විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සහ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයක් අනුව මෙම නියෝගය නිකුත් කෙරුණා. ඒ අනුව විවිධ දේශපාලන පක්ෂ ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ගුණ කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙසැම්බර් මස 4, 5 සහ 6 වන දිනවලදී විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින ලබා දුන්නා. පෙත්සම් වලින් නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එම කොමිෂන් සභාවේ සාමාජිකයින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණේ ඊයේ දිනෙයි. ඉන් පෙත්සම් 10ක වාචික දේශනද ඊයේ අවසන් කෙරුණා. ඉතිරි පෙත්සම් 3 පිළිබඳ වාචික දේශන අද සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර ඇතුළු පක්ෂ සහ පුද්ගලින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා. මෙය ජනාධිපතිතුමා ගත් තීරණයක් අභියෝගයකට ලක් කිරීමක් බවයි නීතිපතිවරයා සඳහන් කළේ. නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ තවදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා ගත් තීරණය නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල බවයි. ජනාධිපතිවරයාට ආණ්ඩුක ව්‍යවස්ථාවේ 33 වගන්තිය සහ 70 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විධායක බලතල හිමිවන බව නීතිපතිවරයා පවසා සිටියා. තවද ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් පත්‍රය මගින් ජනතාවට මැතිවරණයක් තුළින් සිය සර්වජන ඡන්ද බලය පාවිච්චි කිරීමට ඉඩ සැලැස්වීමෙන් ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කර ඇති බවද නීතිපතිවරයා දැනුම් දුන්නා. ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පැහැදිලි බලයක් ලබා දී ඇති බැවින් මෙවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් තාවකාලික හෝ නිකුත් කළ නියෝගයකින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අත්ට වීමට අධිකරණයට බලයක් නොමැති බවත් නීතිපතිවරයා පැවසුවා. එම නිසා එම පෙත්සම් මුල් අවස්ථාවේදීම නිෂ්පව කරන ලෙසටද නීතිපතිවරයා ඉල්ලා සිටියා. මේ අතර මෙම පෙත්සම් වලට එරෙහිව මැදිහත්කාර පාර්ශවයන් ලෙසට මහාචාර්ය ජේල් පීරිස් මහතා ඇතුළු පාර්ශවයන් 6ක් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීමක් සිදු කළා. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට දැඩි ආරක්ෂක විධිවිධානද සලසා තිබුණා. පොලිසිය විශේෂ කාර්ය බලකායමින්ම කැරලි මර්ධන එකකේ යෙදවීමටයි කටයුතු කර තිබුණේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නිකුත් කළ ගැසට් නිවේදනයේ අවලංගු වීමක් සිදු නොවූ බව නීතිඥවරුන් පෙන්වා දෙනවා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී මේ පිළිබඳ අදහස් පළ කළා. දැන් අද දවසේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් මැතිවරණයේ පැවැත්වීම తాවකාලික අත්දිටුවන් ලැබුවා දෙසැම්බර් 7 වෙනිදා දක්වා දෙසැම්බර් 4, 5, 6 දිනයන්හිදී මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට ගැනීම සිද්ධ වෙනවා. ඒ තාක් දෙසැම්බර් 7 වෙනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය අත්දිටුවන් ලැබුවා. මැතිවරණය ස්ථිර වශයෙන් නැවැත්වීමක් නෙමෙයි තාම සිද්ධ වුණේ. ස්ථිර අවසන් තීන්දුවක් තාම ප්‍රකාශයට පත් කරේ නැහැ. తాවකාලිකව දෙසැම්බර් 7 වෙනිදා දක්වා මේ මැතිවරණයේ පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අත්දිටුවන් ලැබීමක් පමණයි සිද්ධ වුණේ. මේ ස්ථිර අවසන් තීරණයක් නෙමෙයි මේක දෙසැම්බර් 7 වෙනිදා දක්වා පමණක් අත්දැකීමක් පමණයි මේ සිද්ධ වුනේ. නාම යෝජනා කැඳවීම සහ සියලු කටයුතු යනුව නතර වෙනවා. දෙසැම්බර් 7 වෙනිදා දක්වා ඒ සියලු කටයුතු නතර වෙනවා. 7 වෙනිදාන් පස්සේ අධිකරණයේ අවසන් තීන්දුව ලබා දෙයි මේ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන්. ඊට පස්සේ තමයි ඉදිරි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. නමුත් දැන් ගැසට් නිවේදන අත්දැකීම සමගම එම පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය තමයි අත්දිට උනේ. එතෙන්දී ඒක නිසා අපිට බලා ගන්න පුළුවන් වෙයි ඉදිරියේදී මොන වගේ තීරණයක්ද විධායකය සහ ව්‍යවස්ථා දායකය ගන්න කියලා. අනිවාර්යයෙන්ම කැඳවීම කිලිමේ බලයේ තියෙන ජනාධිපතිතුමාට යනුව ජනාධිපතිතුමා
මැතිතුමා පාර්ලිමේන්තුව ගැඳවන් දිනයක් තීරණය කරයි. අපි ශ්‍රේෂ්ඨ අධිකරණයට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ජනතාවගේ ජනතායි රැකවරණය දීලා තියෙන එකට. දෙසැම්බර් මාසේ 4 5 6 යන දිනවල මේ නඩුව විභාගයට ගන්නවා තහනම් නියෝග 7 වෙනි දවෙනකම් ක්‍රියාත්මක වෙනවා. ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයට අපි ස්තුතිවන්ත වෙනවා. අත්ත වශයෙන්ම ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුගතව මේ ලබා දුන් තීන්දුව සම්බන්ධ. නොයෙකුත් දේශපාලඥයෝ මම දැක්ක මේ නඩුව අද අහලා අවසන් කරා වගේ ඔබ ඉදිරියේ කරුණු දක්වනවා අපි දැක්කා. අතරම් මේ කියන ආකාරයේ පාර්ලිමේන්තුව විසිරවන්න මුල් වෙච්ච මහමැතිවරණය කැඳවන්න මුල් වෙච්ච ඒ ගැසට් පත්‍රය කිසිම අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරේ නැහැ. මේ නඩුව අවසන් වුණේ නැහැ. මේ නඩුවේ අය සම්බන්ධයෙන් සහ අපේ වෙනුවෙන් කරුණු දක්වන්න තවත් දින තිබෙනවා. අපි 19 වෙනිදාට මේ සම්බන්ධයෙන් ඔබ්ජෙක්ෂන් ෆයිල් කරනවා. 26 වෙනිදාට කවුන්ටර් ඔබ්ජෙක්ෂන්ස් අපි ෆයිල් කරනවා. ඒ වගේම අපි 30 වෙනිදාට ලිඛිත දේශන ගොනු කරනවා. ඒ අනුව 4 5 6 දින තුනේදී මේ නඩුව නැවත විභාගයට කැඳවනවා. ඉතින් අද මං හිතන්නේ අර විශ්‍රාම වැටු අහිමි වෙයි කියලා බය වෙච්ච එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 45 දිනාට යම් කිසි සුමානක දෙකක පොඩි සතුටෙන් ඉන්න පුළුවන්, යම් කිසි සහනයක් තමට ලැබුණා කියලා සතුටු වෙන්න පුළුවන්. හැබැයි මේක අවසන් තීරණයක් නෙමෙයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මේ නඩුවේ අදාළ ලේඛන ගරු අධිකරණයේ ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකුත් වෙලා නැහැ. සාමාන්‍යයෙන් අතුරු තහනම් නියෝග අනන්ත ප්‍රමාණ දෙනවා මේ උසාවියෙන්. ඉතින් මම හිතන්නේ මේ සාධාරණ අධිකරණය අපි පැහැදිලිව කියනවා මේ නඩු අහන්න අරන් තිනවා. ඉතින් මේකට අපි මුණ දෙනවා. අපි ජනතාවට කියනවා කිසිම දෙයකට මේවා වෙන්න එපා. එක්සත් ජාතික පක්ෂ කොහොමද මැතිවරණ බයයි. ඒක තමයි ඇත්ත කතන්දරය. පළාත් සභාව මැතිවරණ තිබ්බේ නැහැ. රාජ්‍ය සභාව මැතිවරණ අවුරුදු 3ක් තිස්සේ කල් දැම්මා. දීලායි මැතිවරණ තිබ්බම පළදුණා. ඉතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන අය යන්න ඕනේ ජනතාව ගාවට. ජනතාව ගාවට යන්න බයයි. ඒ නිසා අපි ජනතාව ගාවට යනවා. අපිට විශ්වාසයක් තියෙනවා සාධාරණ ඉටු වෙයි කියලා. මේ නඩුව රටේ ජනතාවට පරමාධිපත්‍යයේ අයිතිය මැතිවරණයක අයිතිය තියෙනවා. ඒක තමයි මේ තාවකාලික උසාවියෙන් අතීතේ උනේ. අපි විශ්වාස කරනවා මේ ස්වාධීන අධිකරණය හරහා සාධාරණ තීන්දුවක් ඉදිරියේදී ලැබෙයි කියලා. මම හිතනවා මේක හොඳට වෙච්ච දෙයක්. මොකද දින 45ක් අපිට ප්‍රමාණවත් කාලයක් නෙමෙයි මැතිවරණයකට යන්න. අපිට දැන් හොඳ වෙලාවක් තියෙනවා ඡන්ද වැඩවලට යන්න. ඒ නිසා අපේ පාක්ෂිකයන්ට හොඳට කල්පල් අරගෙන තුනෙන් දෙක බලයක් ගන්න පුළුවන් ඡන්දයකට යන්න පුළුවන් කාල සීමාව ලබා දීමකට උනා කියලා මම විශ්වාස කරන්නේ. නැවතත් දේශීය පුවත්. අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමත් සමග ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ රැඳී සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් අධිකරණයට අපහාස වන ආකාරයෙන් හැසිරුණේ මේ අයුරින්. අග්‍රමාත්‍ය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ රැසක නියෝජිතයින් එහිදී අදහස් පළ කළා. මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක තියෙන ස්වභාවය තමයි පළමුවෙන්ම එම නඩුව විභාග කිරීමට ප්‍රථම අධිකරණයේ අවසරය ලබා ගත යුතුයි. අද මේ ගුවක් අය උද්දාමයට පත් වෙලා තියෙනවා දැන් මේ නඩුව ජයග්‍රහණය කළා ඉවරයි කියලා. එහෙම දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ. මේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරය දීලා මේ නඩුකරය අහලා ඉවර වෙනකන් මෙහි ක්‍රියාකාරීත්වය නතර කිරීමට නියෝගයක් දීලා තියෙනවා. අත්හිට වීමට නියෝගයක් දීලා තියෙනවා. ඒ මිසක් මේ ගැසට් නිවේදනය කිසිසේත්ම අවලංගු කිරීමක් කරලා නැහැ. නඩු විභාගයේ අවසානයේදී තමයි තීන්දුව කරන්නේ මේ ගැසට් නිවේදනය බලපැවැත්වෙනවද එහෙම නැත්නම් අවලංගු කරනවද කියන එක. අද දින ශ්‍රේෂ්ඨ අධිකරණය తాවකාලික අත්හිටුවීමක් පමණක් නිවේදනය කර තිබෙන. මැතිවරණය තවම අවලංගු කරලා නැහැ. ඒවා පිළිබඳ තීන්දුවක් ප්‍රකාශ කිරීමට දෙසැම්බර් මාසයේ 5 වෙනිදා වන විට බලාපොරොත්තු වීම සඳහා පක්ෂ විපක්ෂ පාර්ශවයන්ට නීතිඥවරුන්ට කරුණු ඉදිරිපත් කරන්න කියලා තිබෙනවා. එනිසා පාර්ලිමේන්තු මහා මැතිවරණය තවම අවලංගු කරලා නැහැ. ඒක මිත්‍යාවක්. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කලබල වෙලා කරන ප්‍රකාශ. සිදු වී තිබෙන්නේ తాවකාලිකව පාර්ලිමේන්තු විසිරුවැහැරීමේ ගැසට් නිවේදනය අත්හිටුවීම පමණයි.
ඔප්පු කරලා ඉවරයි. මේ විරුද්ධ පක්ෂයේ කල්ලි කණ්ඩායම වලට මේ රටේ මහජනයා අතර බහුතර කැමැත්තක් නැහැ. මහජනයා අතර බහුතර කැමැත්තක් තියෙනවා නම් මැතිවරණයේ දුන්නු ක්‍රමයේ හරිද වැරදිද කියලා හොය හොය ඉන්න යන්නේ නැහැ. මහජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් කියන හැඟීමක් අබමල් රොණකින් හරි තියෙනවා නම් උසාවි ගානේ රස්තියාදු වෙන්නේ නැහැ. හරි දෙන්න මැතිවරණේ අපි සූදානම් ඡන්ද පිටියේදී මුහුණ දෙන්න කියන අභියෝගයයි. එහෙමනම් ආණ්ඩුවට ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඉදිරිපත් කරන්න. මේ තමයි පළවෙනි වාර්තාගත විරුද්ධ පක්ෂය මහමැතිවරණයකට බයයි. මහජනයාගේ ඉදිරිපිටට යන්න බයයි. අධිකරණයේ පිහිට පතනවා අනේ ස්වාමීනි මේ මාර්ලිමේන්තු මැතිවරණයේ ජනාධිපතිවරයා විසින් කැඳවා ලබනු තිබෙන ආකාරයේ ඇලපිලි පාපිලි ඉස්පිලි කොමා වල අඩුපාඩුවක් තිබේ. එබැවින් එම තීරණය නියෝගය අවලංගු කර දෙනු මැන මෙහෙම ඉල්ලීමක් කරන එකම වාර්තාගත විපක්ෂය තමයි මේ නල්ලමලේ විපක්ෂය. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අධිකරණ තීන්දුවක් නෙවෙයි දීලා තියෙන්නේ. අධිකරණයේ නඩුව ඒ විභාගයේ කල් දාලා තියෙනවා දින කීපයකට. ඉන්පසු ඒ අධිකරණමේ තීන්දුව ඉන්පස්සේ ප්‍රකාශයටපත් වේ. මේ පිළිබඳ පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු කණ්ඩායම කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරමින් තිබෙනවා. හෙට දිනේ පාර්ලිමේන්තුව රැස් වෙයි. එම් අපි බලමු ඊට පස්සේ වෙන්නේ මොනවද කියලා. කාර්ය එතෙන්දී ඒ සිදුවන කාරණා දිහා තමයි අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. අපි පොහොගේ කාලවල දැක්ක අධිකරණයේ ස්වාධීනතාවය වෙනඳ ගැටලුවක්. ඉතින් යම් ආකාරයකට මෙය නිවැරදි ස්වාධීන අධිකරණයේ ප්‍රකාශනයක් විදිහට අපි දකිනවා. පාර්ලිමේන්තුවේ කපක්ෂ නායක රැස්වීමෙන් පස්සේ ගන්න තීරණය මොකක්ද කියලා බලමු. එහෙම හිතින් දිගංගතාවයක් එළමුණොත් පාර්ලිමේන්තුව රැස් වෙයි. මොකද්ද දැන් මේ සාකච්ඡාව? ඔව් දැන් මොකද්ද මෙතනදි මේ කවුද සාකච්ඡා වුණේ කොහමද? අද කැබිනට් එක මීට්. ඔව් මොනවාගේ විශේෂයෙන් ජනාධිපති උපදෙස් දුන්නාද හෙට දවසේ පාර්ලිමේන්තුව කැඳවීම? හෙට දවසේ කැබිනට් මේ සහභාගී වෙන කෙනෙක් තමයි. ඔව් අනිවාර්යයෙන්ම. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අරමුදය සම්බන්ධයෙන් අදත් ස්ථාන කිහිපයකදීම අදහස් පළ කෙරුණා. අවුරුදු 47ක් නායකයෝ 6 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය තුල නායකත්වය දරලා දිනවා. තනියෙන්ම වික්‍රමසිංහ මහත්මයා අවුරුදු 25. මේ 25 වෙනි අවුරුද්ද දැන් ඉදිරියට යන්නේ. දැනුත් මෙච්චර ප්‍රශ්න ඇති වෙලත් එතුමා නිකන් හරි පක්ෂ ගැන හිතලා රට ගැන හිතලා පස්සර අඩියක් අරගෙන සියලු දෙනාව එක්කව කරගෙන මම පිටිපස්සෙන්ද සපෝට් එකක් දෙන්නම් කියලා කියන්නේ නැහැ. ඉතින් මෙතුමා නායකත්වයේ දාලා යන්නේ නැත්තම් ඒ පක්ෂේ ඉඳලා ගියේ කවුරුත් එන්නේ නැහැ උතන්ට. පක්ෂයේ ප්‍රධාන පුද්ගලයන් 64 දෙනෙක් පක්ෂයෙන් ඉවත් වෙලා තිබුණා මේක කාල සීමාව තුළ. ඒ නිසා මම 2010 ඉඳන් අපේ නායකත්වයත් සමග කතා කළා. නායකත්වයට කිව්වා, පක්ෂයට කිව්වා මේ පක්ෂයේ යම් කිසි වෙනසක් විය යුතුයි නායකත්වයේ සිටම කියලා. ඉතින් මේක යම් යම් කාලවලදී මේක ඉදිරියට එනවා, යම් යම් කාලවලදී මේක නැවත පල්ලෙහාට යනවා. මේක ගැන කතා නොකර ඉන්නවා. ඉතින් දැන් කාලය ලැබිලා තියෙනවා ඉදිරි මැතිවරණය වෙනුවෙන් යම් කිසි ක්‍රියාගාමයකට ගිහිල්ලා පක්ෂයේ පූර්ණ කාලීන වෙනසක් කරගෙන ඉදිරියට යන්න. මේ රටක් පාලනය කරගන්න ඉස්සෙල්ලා පැහැදිලිම එක්සත් ජාතික පක්ෂයේ තියෙන ඇතුලේ තියෙන අභ්‍යන්තර අර්බුදය විසඳගන්නට ඒගොල්ලන්ට හැකියාවක් ලැබිලා තියෙනවා. එක පැත්තකින් කියනවා රනිල් වික්‍රමසිංහ නායකතුමාව අපි ඉවත් කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් කියනවා එහි ඉන්න ප්‍රබලම දේශපාලන චරිත ටික කියනවා අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස නැවත පක්ෂයේ සභාපතිවරයා බවට පත් වෙන්න ඕන, නැත්නම් මේක ගොඩනගන්න බැහැ කියලා. දැන් මේ මහා මැතිවරණයකට එන්න සූදානම් වෙන අවස්ථාවේ තමයි එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ අර්බුදෙත් එක්ක මේ මහා මැතිවරණේ ජයග්‍රහණය කරන්න බැරි නිසා මේ මැතිවරණය අවුල් සහගත තත්වයක් උදා කරන්නට එක එක විදිහේ උපක්‍රම සහ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන්නට දැන් සූදානම් වෙලා තියෙනවා. ගම්මට්ටමේ විමට්ටමේ අපේ පාක්ෂිකයන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මැතිවරණයකට යනවා නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා හෝ වෙන කෙනෙක් අගමැති අපේක්ෂක හැටියට නම් කළා. ඒ වගේ වෙනසක් අපේ පාක්ෂිකයන් බලාපොරොත්තු වෙනවා. අපිට කිසිම අභියෝගයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක්. රවි කරුණානායක මහතා ඇතුළු මන්ත්‍රීවරු 20 දෙනෙකුට විශාල අභියෝගයක් තියෙනවා. අහලා බලන්න මාධ්‍ය සාකච්ඡාවට ආවම මේ රවි කරුණානායක මහත්තයාගේ හිම මේ කණ්ඩායම් තුනත් එක්සත් ජාතික පක්ෂය තුල දැන් මුල් වෙලා තියෙනවා. ඒ කණ්ඩායම් තුල එක්ක කටයුතු කරන්න මං හිතන්නේ එකතැනකට ගේන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාට බැරි වෙලා තියෙනවා. මේ රටේ ඉතිහාසයේ තුල රනිල් වික්‍රමසිංහ මහත්තයා පූර්ණ කාලීන වගවැති වෙලා ඉඳලා නැක් හතර වතාවේ. කාලයට ඉස්සෙල්ලා ගෙදර ගිහිල්ලා තියෙනවා. මේ හතර වතාවේම කාලයට ඉස්සෙල්ලා ගෙදර ගිහිල්ලා තියෙනවා. ඒ ගෙදර ගිහිල්ලා තියෙන ආණ්ඩුව අට්ටගෙන. පක්ෂය තුල නායකයෙක් වෙනස් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුල ඉතුරු කළ තියනවාද? කෘත්‍යාධිකාරී මණ්ඩලයට සම්පූර්ණයෙන් තමන්ගෙන් බහුතරයක් පත් කරලා තනිමතේට අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඒක වෙනස් කරගන්න බැරුව තියෙනවා. මේ කැරලි හතරක් දැන් ඇවිල්ලා තියෙන එක්සත් ජාතික පක්ෂය තුලම පහුගිය කාලේ පරිදි. ඒ හැම කැරල්ලෙම පක්ෂයෙන් කොටසක් කැඩලා ගියා. මේ වතාවෙත් ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැනට පක්ෂය තුනකට බෙදලා සටන් කරනවා. මේකේ සද්දන්ත නායකයෙ ඉඳපු දේශපාලන පක්ෂය.
DS Siranayaka, Dadli Siranayaka, Sir John Kotalawala, JR Jayawardena, R Premadasa, Vividha Pratipatti Kriyaathmaka Karapu, Eka Nayakekwat Ævilla Naha Keti Margawalin. E Okkoma Nayakayo Ævilla Tiyenne Sampoornayenma Palleha Mattamey. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීමට පැවිදි හඬ සංවිධානයේ ස්වාමින් වහන්සේ පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ නරාහෙම්පිට අභයාරාම විහාරස්ථානයේදී. මෙරටේ කථානායකතුමා මං හිතනවා හැසිරුණේ පසුගිය වකවානුව තුළ කථානායකවරයෙක් වශයෙන් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ තරපුරුෂයෙක් වශයෙන් එතුමා හැසිරුණේ පසුගිය කාල සීමාව තුළ. පාර්ලිමේන්තුව කියලා කියන්නේ උත්තරීතර ආයතනයක්. එහෙමනම් ඒ උත්තරීතර ආයතනය තක්කඩින්ගේ ආරක්ෂා ස්ථානයක් බවට පත් කරන්න එපා කියන එක තමයි අපි මුලින්ම කියන්නේ. ප්‍රභාකරන්ට කරන්න බැරි වෙච්ච වැඩ පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථානුකූලව ඉෂ්ට සිද්ධ කරමින් කටයුතු කළා. අන්න එහෙම කටයුතු කරද්දී අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට මුදා ගත්තා හා සමාන වැදගත් ජාතික මෙහෙවරක් පහුගිය 26 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇති කළා. ඒ තමයි ඒ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඒ දේශද්‍රෝහීන් පිරිස එළවා දමලා පාර්ලිමේන්තුව පිහිටෙව්වා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න රස්ති අධිකාරියෝ වාචාලියෝ ඉන්නවා මරවරයෝ ඉන්නවා චණ්ඩි ඉන්නවා මෙලෝ හසරක් දන්නේ නැති දේශපාලනය ගැන අයන්න දන්නේ නැති නලුකමෙන් එහෙම නැත්නම් වෙනත් ප්‍රසිද්ධියකින් සමාජය තුළ යම් කිසි තත්වයකට ආවට පස්සේ දේශපාලනට රිංගගෙන එතන හරියට හරකුන් වගේ හැසිරෙන අය ඉන්නවා අන්න ඒ නිසා ඒ අයගෙන් වෙන් කරගත්ත යහපත් පිරිසක් කෙසේ හෝ පාර්ලිමේන්තුවට යවන්නට වග බලා ගන්න ඒක මේ රටේ ඡන්දදායකයන්ගේ බහාර දූර කාර්යයක් වගකීම බෞද්ධ වේශයෙන් ඇවිල්ලා සම්පූර්ණ විනාශ කළ මේ රටේ සංස්කෘතිය. නැවත රණිවිත මේ බලය යනවට වඩා හොඳයි අපාගත වෙන එක. මේ රටට සතුරු ජාතියක් නැති, ජම්මයක් නැති, රටට ආදරේ නැති, සංස්කෘතියක් නැති, ආගමක් නැති එවුන්ට රටක් යනවට වඩා මේ රට ගිලා බහිනවා නම් අපි කැමති ඊට වඩා. කරුණාකරලා ගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි මේ රට නැවත දෙන වැඩ නම් කරන්න එපා කිසිසේත්ම. මේ පරගති රූකඩ මුදලට විකිනන සහ තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට මන්ත්‍රීකම පාවල දෙන මේ බඩගෝස්තරවාදී රළ එළියට වීසි කරලා දැමීම ජනාධිපතිතුමාගේ තීරණය අපි ප්‍රශංසා කරනවා රනිල් ප්‍රමුඛ ඒ කණ්ඩායම පළවා හැරීම සඳහා අපි එකතු වෙමු කියන පණිවිඩය තමයි අද දවසේ අපි මේ සාකච්ඡාවේදී දෙන්නේ මධ්‍යම පරිසර අධිකාරිය වෙත අද පෙරවරුවේ හදිස්සියේ පැමිණි ජනාධිපතිතුමා එහි කටයුතු අධීක්ෂණය කළා. මධ්‍යම පරිසර අධිකාරියේ අභ්‍යන්තර ක්‍රියාවලිය සහ මූල්‍යංශයේ කටයුතු පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලුවා. පවතින දේශපාලන වාතාවරණයේ බාධාවක් කර නොගෙන අපේක්ෂිත වාර්ෂික ඉලක්ක සපුරා ගැනීම සඳහා සැලසුම් සහගත ලෙස කටයුතු කරන ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ. මධ්‍යම පරිසර අධිකාරී පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය ඇතුළු සේවා පිළිබඳවද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. අනතුරුව ඉඩම් අමාත්‍යාංශයේ වෙත ගිය ජනාධිපතිතුමා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවද සොයා බැලුවා. ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් දීමනා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ විමසා බැලූ ජනාධිපතිතුමා එහි කටයුතු විධිමත් සහ කඩිනම් කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළා. 2019 වසරේ ඉඩම් ඔප්පු 10,00,000ක් බෙදා දීමේ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුණා. බණ්ඩාරවෙල මහ උල්පත ප්‍රදේශයේදී ත්‍රිරෝතු රථයක් අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී නිවසක් මතට වැටී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝතු රථය තුළ දෙදෙනෙකු ගමන් කරමින් සිටියා. ඔවුන් තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කෙරුණා. ත්‍රිරෝතු රථය අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට හැරවීමේදී අනතුර සිදුවුණේ. මාදම්පේ රෝහල ආසන්නයේදී ත්‍රිරෝධ රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. වයස අවුරුදු 2ක් වන දරුවෙකු එම අනතුරින් ජීවිතක්ෂයටපත් වූ අතර පුද්ගලයන් 4 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාරවිල රෝහලට යමින් සිටියදී මෙසේ අනතුරට ලක් වුණේ. අනුරාධපුරය මිහින්තලය ප්‍රධාන මාර්ගයේ මාතලේ හන්දියේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයටපත් වුණා. වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. ටිපර් රථය අධික වේගෙන් පැමිණ ඇති අතර අනතුර සිදුවීමෙන් පසු එහි රියදුරු පලා ගොස් තිබෙනවා. මේ අතර ලෝකාන්තයෙන් ඇදවැටුණු ජර්මන් ජාතික කාන්තාවගේ සිරුර බලංගොඩ මූලික රෝහලට රැගෙන ආවා. තරුණියගේ සිරුර සෙවීමේ කටයුතු යුද හමුදා කණ්ඩායම් කිහිපයක් මෙන්ම පොලිසියේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. එම කාන්තාවගේ සිරුර සොයාගත්තද පහළ ප්‍රදේශයට රැගෙනීම අපහසු වූයේ දැඩි බෑවුම් සහ මීදුම් තත්ත්වයේ හේතුවෙන්.
ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.ipnnews.lk